कांता लोक कुशलाने देदहास विसी हातर कांता लोक शूर्यन बावड़ पाती मट प्रथम वतावट नवसीलांत खंडायमक समात्पेनवा सोपी डिवाइन के नायकत्वें युतु नवसीलांत खंडायम अत्रम अपि दन्नवा मे खंडायमे दक्ष यौन क्रीडिकावन वगेम ज्येष्ठ क्रीडिकावन सिटीन खंडायमक एतोट मौन समात्पेनवा इतिहासे प्रथम वतावट तमाई लोक कुशलानेयक जयग्रहणीय करन्ने नमवन कांता लोक कुशलानेय नवसीलंत कांता कंडायम जयग्रहणीय करन्ने दकुनु अफ्रिकावट एरेहिव इतिन पिट पिट दकुनु अफ्रिकानु कांता कंडायम अवसान महा तरंगेट ऐविल्ला अवसान महा तरंगयक पेरदीच देवन अवस्थाव बवट मेक पात् वेनवा इताम अवासनावंत सिदुवीमक ओन्गे पैत्तेन गत्ताहम इतिन अपि दन्नवा सामान्येन लोक कुशलान इतिहासे නැතනම් ICC තරගාවලි වල කාන්තාද පිරිමිද කියලා නැහැ සාමාන්‍යයෙන් අවාසනාවන්ත කණ්ඩායමක් විදිහට අපි හඳුනාගෙන තිබෙන නැතනම් අවාසනාව කියන එක කරේ බැඳගෙන එන කණ්ඩායමක් තමයි දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊට පස්සේ නම් ඉන්නේ නවසීලන්ත කණ්ඩායම හැබැයි මෙවර මේ කණ්ඩායම් දෙක තමයි අවසාන මහා තරගයට එන්නේ එතකොට නවසීලන්තය සමත් වෙනවා ඒ අවාසනාව මුදවා ගන්න එතකොට ප්‍රථම වතාවට තමයි ඔවුන්ට තේ අවාසනාව වෙන්නේ කොහොමද කියලා කිව්වොත් එහෙම ඔවුන් අවස්ථා දෙකකදී අනු ශූරයන් බවට පත් වී තිබෙනවා 2009 2010 පළවෙනි ලෝක කුසලාන දෙකේම අවසාන මහා තරගයට ආවත් ඔවුන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ ලෝක කුසලානේ ජයග්‍රහණය කරන්න එතකොට 2010 න් පස්සේ ප්‍රථම වතාවට තමයි අවුරුදු 14කට පස්සේ තමයි අවසාන මහා තරගයකට නව ශ්‍රීලන්ත කාන්තා කණ්ඩායමක් තේරිපත් උනේ ඒකත් විශේෂත්වයක් ඉතින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම තමයි කාන්තා විසයිවිස ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රබලම කණ්ඩායම බවට පත්වන්නේ මොකද ඔවුන් අවස්ථා 6කදී ලෝක ශූරතා ජයග්‍රහණය කරලා තියෙනවා 2016 දී අනු ශූරතාවයක් ජයග්‍රහණය කරලා තිනවා මෙවර තමයි ඔවුන් ඇත්තටම 2009 න් පස්සේ ඒ කියන්නේ පළවෙනි ලෝක කුසලානෙන් පස්සේ ප්‍රථම වතාවට අවසාන මහා තරගයකට තේරිපත් වෙලා නැහැ ඉතින් ඒක ලොකු වාර්තාවක් පළවෙනි එකේදී අවිල්ල නැහැ ඊට පස්සේ දෙවෙනි එකේ ඉඳලා එක දිගට ලෝක කුසලාන 7කදී අවසාන මහා තරඟ වලට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ කාන්තා කණ්ඩායම තමයි ප්‍රබල කාන්තා කණ්ඩායම කියන එක ඔප්පු කරලා හමාරයි. ඉතින් කොහොම හරි කාන්තා විසවිස ලෝක කුසලානයක් ජයග්‍රහණය කරපු හතරවන රට බවට තමයි පත්වන්නේ නවසීලන්තය. එංගලන්තයේ පළවෙනි ලෝක කුසලානය ජයග්‍රහණය කරා. ඊට පස්සේ ඕස්ට්‍රේලියාව, ඊට පස්සේ 2016 දී කොදෙව් කණ්ඩායම, දැන් නවසීලන්තය බවට පත් වෙලා තියෙනවා. ඉතින් අවසාන මහා තරගයකට ඉන්දියාව ආපු අවස්ථා ගණන එකයි ඒ 2020 දී ඕස්ට්‍රේලියාව සමග ඔවුන්ට ලැබුණේ අනුශූරතාවය කියන එකත් කියන්නට ඕනි අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමක් කවදාවත් අවසන් පූර්ව තරගයකටවත් ඇවිල්ලා නැහැ කියන එකත් මතක් කරන්නට ඕන. ඉතින් සරලව ලකුණු පූර්ව බැලුවොත් එහෙම 158ක් ගැහුවා නම් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු පහකට. එහිදී 43ක් අමිලියා අපි දන්නවා ඉතින් ජනප්‍රිය ක්‍රීඩිකාවක් ඇය ලබා ගන්නවා 32ක් සුසි බෙට්ස් ලබා ගන්නවා ජේෂ්ඨතම ක්‍රීඩිකාව ඉතින් අවුරුදු 37ක් සමහරක් විට මේන් පසීපත් වෙන්නටත් ඉඩ තිබෙන නැත්නම් ඊළඟ ලෝක කුසලානේ ක්‍රීඩා කරයි එක් දින ඊට පස්සේ 38ක් බ්‍රුක් ලබාගෙන තිබෙනවා තිව විදිහට තමයි 158 ලබා ගත්තේ ඊට පස්සේ පිළිතුරු ඉනිම ලබා ගනිද්දී 126යි කඩළු 9යි විදිහට ලකුණු 32කින් ලොකු පරතරයකින් පරාජයපත් වෙනවා දකුණු අප්‍රිකානු කණ්ඩායම ඇත්තටම සාර්ථක නැහැ ආරම්භක ප්‍රතිකාරණයක් දෙන්න සාර්ථකයි මොකද 52ක් ලබා ගත්තා හොඳ ආරම්භයක් පන්දු වාර 7කට ලකුණු 52ක් ලබාගෙන තිබ්බා මේ දෙදෙනා නායිකාව සහ අනිත් ක්‍රීඩිකාව ඒතොර නායිකාව 33ක් ලබාගෙන තිනවා බ්‍රිට්ස් නැමැති ක්‍රීඩිකාව 17ක් ලබාගෙන තිබෙනවා ඒ හැරෙන්නට අනිකුත් ක්‍රීඩිකාවන් එතනින් එහාට ලකුණු ලබාගෙන නැහැ පරාජයට හේතුව එතන තමයි තියෙන්නේ කියලා කියන්න පුළුවන් ඉතින් අමීලියා කණ්ඩු තුනකුත් ලබාගෙන තිබෙනවා පීත්තෙනුත් ලකුණු ලබාගෙන ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඉතින් මේ අමිලියා තමයි තරගයේ හොඳම ක්‍රීඩිකාව වගේම තරගාවලියේ ක්‍රීඩිකාව බවටත් පත් උනේ කියන එක කියන්නට ඕනේ. ඉතින් දකුණු අප්‍රිකාව සම්බන්ධයෙන් අපි ගත්තොත් එහෙම මේ අවාසනාවන්ත සිදුවීම 2023 ලෝක කුසලානයක් පැවැත්වුණා 2020. ඒක පරාජයට පත් උනා කාන්තා ලෝක කුසලානය ඔවුන්ගේ රටේදීම ඊට පස්සේ 2024 අපි දන්නවා ඉන්දියාවට එරෙහිව ලෝක කුසලානය පරාජයට පත් උනා දකුණු අප්‍රිකාව ඊට පස්සේ දැන් පිට පිට 2024 කාන්තා ලෝක කුසලානේ අවසාන මහා තරගයේ පරාජයට පත් වෙනවා. ඉතින් අවාසනාව කියන එක ඔන්නෝතන අපට පැහැදිලිවම පේන්න දෙනවා කියන එක තමයි කියන්නට තිබෙන්නේ. ඉතින් ඒ විදිහට විසවිස ලෝක කුසලානේ අවසන් වෙනවා බංග්ලාදේශයේ පැවැත්වීමට තිබූ ලෝක කුසලානය. ඩුබයි දේශයේ නැත්තම්
එක්සත් අරාබි එමිරාජ්‍යය තමයි පැවැත්තුනේ. ඉතින් ලෝක කුසලානේ දිනාගෙන ක්‍රීඩාංගණයෙන් ඉවත් වෙලා යනකොට ශ්‍රී ලංකාවේ පපරේ සංගීතයට සුසී බෙට්ස් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් නටනවා එහෙමත් සමාජ මාධ්‍යවල තියෙනවා වීඩියෝ පට අපි දැක්කා. ඉතින් ඒකත් හරි සුන්දර අවස්ථාවක්. මොකද ලංකාවේ පපරේ සංගීතයකට පපරේ බෑන්ඩ් එකක සංගීතයකට සුසී බෙට්ස් නටනවා හිටු කියලා. ඉතින් එවැනි දේවලුත් අපිට දකින්න ලැබෙනවා. ඉතින් කොහොම හරි ඔන්න ওই විදිහට නවසීලන්ත කණ්ඩායමක් පළවෙනි වතාවට ලෝක කුසලානයක් ග්‍රහණය කරමින් 2020 රටාවෙන් තරඟාවලිය අවසන් වෙනවා කියන එක තමයි කියන්නට තියෙන්නේ. එතකොට නවසීලන්තයේ රටක් විදිහට ක්‍රිකට් ක්‍රීඩාවේ ලබාගත් ICC ශූරතා ගැන අපි කතා කරොත් එහෙම අතරම ඔවුන්ට 2020 ලෝක කුසලානයක් ජයග්‍රහණය කරන්නට බැරි වෙලා තියෙනවා පිරිමි අංශයෙන්. එක් දින ලෝක කුසලානයක් ජයග්‍රහණය කරන්නට බැරි වෙලා තියෙනවා පිරිමි අංශයෙන්. හැබැයි කාන්තා කණ්ඩායම මේ අංශ දෙකෙන්ම ලෝක කුසලාන ජයග්‍රහණය කරලා තියෙනවා කියන එක කියන්නට ඕනේ. එතකොට පිරිමි කණ්ඩායමට බැරි වෙච්ච එක කාන්තා කණ්ඩායම කරලා තියෙනවා. එතකොට ඔවුන් මේ වන විට ICC ලෝක ශූරතා හතරක් ජයග්‍රහණය කරලා තියෙනවා. 2010 ICC නොකවුට් ට්‍රොපි නැත්නම් ICC කුසලානයක් ජයග්‍රහණය කරනවා 2010 දී. ඊට පස්සේ 2010 දීම කාන්තා ලෝක කුසලානයක් ජයග්‍රහණය කරනවා. ඊට පස්සේ ලෝක ටෙස්ට් ශූරතාවේ 19-21 ජයග්‍රහණය කරනවා. ඊට පස්සේ 2024 2020 ලෝක කුසලානයේ කාන්තා අංශයෙන් ජයග්‍රහණය කරලා තිනවා. ඉතින් නවසීලන්තයේ ලෝක කුසලාන හතරක් තමයි නැත්නම් ICC ලෝක කුසලාන හතරක් තමයි ඔවුන් සතුව තිබෙන්නේ කියන එක කියන්නට ඕනි මේ වන විට. channel එක subscribe කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.